ත්‍රිපිටුවේ තව කරුණු පහ හතරක් බුදුහාමුදුරුව විග්‍රහ කරනවා ප්‍රත්‍ය සංවරය සිව්පතේ මේක සිව්පතේ ජීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය තමා සිව්පතේ පැවිද්දෙකුට නම් ජීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ගිහියෙකුට නම් ඇඳුම් ආහාර හිසට වහලක් බේත්තේ ගියටත් එකයි පැවිද්දටත් එකයි වචන හතරක් තියෙනවා පැවිද්දට ජීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ගිහියෙකුට ආහාර ඇඳුම් ඇඳුම් පැළඳුම් ආහාර හිසට වහලක් බේත්තේ කාටත් එකයි එකම දේ නම් විතරක් වචන විතරක් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා මේක දෙපැත්තක් තියෙනවා කියන බුදුහාමුදුරුවෝ දේශනා කළා ජීවරම් පහන් සාරිපුත්ත දුයිදේ නම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි පිණ්ඩපාතම් පහන් සාරිපුත්ත දුයිදේ නම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි සේනංශනම් පහන් විග්‍රහ කළා ඊට පස්සේ හැබැයි මෙතන අර මේ බේසංජ පරිකාරන් නෙමෙයි මෙතන තියෙනවා ගාමම් පහන් නිගමම් පහන් නගරම් පහන් ජනපදම් පහන් පුග්ගලම් පහන් මේ පහන් කියන්නේ පිරිසිදුවෙන් මේ ආශ්‍රය කළ යුතුයි කියන එකයි සේවිතබ්බම්පි කළ යුතුයි අපි එකක් ගම්මු පිණ්ඩපාතම් පාහං සාරිපුත්ත දුයිදේ නම් වදාමි සේවිතබ්බම්පි අසේවිතබ්බම්පි කවුරු හරි පිණ්ඩපාත කියන්නේ පාත්‍රයට බෙදෙන පිඬු එදා බුද්ධ ශ්‍රාවකයෝ සියලු දෙනා පාත්‍රයේ වැළඳුවේ පිණ්ඩපාත බෙදුවා පාත්‍රයට බෙදුව බත් ව්‍යංජන හෝ වෙනත් දෙයක් හෝ රස කැවිලි හෝ පළතුරු හෝ මොනවා හෝ පාත්‍රයට බෙදෙන සියලු දේ පිණ්ඩපාත මේ පිණ්ඩපාත අපි භාවිතා කළ යුතුයි භාවිතා අපි මේවා බාරගත යුතුයි පිළිගත යුතුයි ඒවා වැළඳිය යුතුයි මේ පිණ්ඩපාත අපි ණය නොවි වැළඳිය යුතුයි මේ පිණ්ඩපාත අපිට බෙදුවාම දැන් ඔය දානශාලාවේ පහල මේ පිණ්ඩපාත ඒ බෙදුවාම අපි ඒවා බැහැර කරන්නේ නැහැ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ ඒවා බාර ගන්නවා ඒවා අපි පළවෙනි බත්කට වළඳන්නට පෙර ඔබ සියලු දෙනා කවුරු වුණත් ඒ පාත්‍රයට හෝ පිඟාන්ට හෝ බෙදුව ඒ සියලු දේ අර කුඹුරු වැවූ ගොවියට බත්නම් ඊට පස්සේ හාල් කෙටුව මුදලාලට මේ හාල් සුද්ධ කරලා ගල් බැලි ඉවත් කරලා සකස් කරලා හොඳට ගරලා කන්න පුළුවන් විදිහට බත් හැදුවූ සියලු දෙනා ඒකට ඒ හාල් අරගන්න මුදල් වියදම් කර දායකත්වයේ දරු සියලු දෙනා. ඒ වගේම එළවලු හෝ පළතුරු හෝ ව්‍යංජන හෝ කොළ වර්ග හෝ මොනවා හෝ ඒ තියෙන සියලු දේ පිණ්ඩපාත ඒ සියලු දෙනා දේ යම් කිසි කෙනෙක් බබලා හදලා සකස් කළා ওই තත්වයට ගෙනත් තියෙනවා. ඒවා මුදල් අරගෙන වියදම් කරලා දායකත්වයේ දරලා තියෙනවා. ඒ සියලු දෙනාටම ඔබ බත් පිළක් පළවෙනි කට කන්න ඉස්සෙල්ලා ඒ සියලු දෙනාව සිහිපත් කළා ඒ සියලු දෙනාට කැපකොට පින් අනුමෝදන් කළා ඒ අයගෙන් පින් බලාපොරොත්තු වන යම් ඥාතීන් පරදත් උපජීවීන් ඉන්නවා නම් ඒ සියලු දෙනාටත් කැපකොට පින් අනුමෝදන් කළොත් ඔබට අයිතියක් ලබා ගන්නවා මේ පිණ්ඩපාතය පරිහරණය කරන්න භාවිතා කරන්න එහෙම නොකොළොත් එහෙම ප්‍රත්‍යවේක්ෂා නොකොළොත් ඔබ ණය වෙනවා ඒක නිසා මේක හොඳට කල්පනා කර ගන්න ඕන දැන් මේ සතිය තුළ මේ ආරාමයේ වැඩවාසය කරන ඔබ සියලු දෙනා මේවා ඔබ හරි හම්බ කරපු දේවල් නෙමේ මම හරි හම්බ කරපු දේවල් නෙමේ දායකයෝ බොහොම සදහසිතින් පින්කමක් කරගන්න හේතුවෙන් මේවා පූජා කරනවා මේවා බෙදෙනවා මේවා සකස් කළා තියෙනවා ඒ සකස් කළ දානමාන වස්තුන් සියලු දෙනා සියලු දේ ඔබට අයිතියක් තියෙනවා පරිහරණය කරන්න. මේ දානමාන වස්තුන් ඔබ පරිහරණය කළ යුත්තේ මේ ශරීර කූඩුව පවත්වාගෙන යන්න. මේ ශරීර කූඩුවට ඔය ආහාර ඔය ව්‍යංජන ඔය බත් මාළු ඔය සියලු දේ අවශ්‍යයි. ඒ ශරීර කූඩුව පවත්වාගත යුත්තේ මේ සමුදය නිරෝධ කිරීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා යම් පිළිවෙතක් අනුගමනය කළ යුතුයි ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න ඔය ඔබ නිරෝගීව ඔබේ ශරීර කූඩුව පවත්වාගත යුතුයි.
ඒ ශරීර කූඩුව පාත්වාගෙන මෙත මේ පින්ඩ පාතය අනුග්‍රහයි. ඒ වගේම චීවර අනුග්‍රහයි හීතලෙන් මැසි මදුරුවන්ගෙන් විලිවසා ගැනීමට බේදෙන්න. ඒ වගේම බේතෙත් අනුග්‍රහයි හිතට වහලා සිව්පසෙම අනුග්‍රහයි මේ ජීවිතේ පාත්වාගෙන යන. නමුත් ඒ චීවර පින්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්‍ය සිව්පසෙම යම් කිසි කෙනෙක් පූජා කරනවා නම් යම් කිසි කෙනෙක් බාර දෙනවා නම් ඒව පරිහරණය කරන්නට පෙර පින්ඩ පාතේ නම් වළඳන්නට පෙර ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කළ පින් පවරලා ඒ සියලු දෙනාගෙන් පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට වරදලත් උපජීවීන්ට කැපකොට පින් අනුමෝදන් කළා ඔබ ණයෙන් මිදී නිදහස් වෙන අතර ඒ අයට ඔබ දෙන පිනෙන් යහපතක් වෙනවා. එතකොට දෙපැත්තටම යහපතක් වෙනවා. මේක කුසලයේ වඩා වර්ධනය වෙන එකක්. එහෙම නොකොළොත් අකුසලයේ වඩා වර්ධනය වෙනවා, ණය වෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ඊට පස්සේ ඔබ ගිහියන් හැටියට මේ සුමානේ ඔබට ඔබ ඒ දන් දෙන අයගෙන් දාණය ගන්න. නමුත් ඔබ ගෙදර ගියාට පස්සේ ඔබ හිතන්න ඉඩ තියෙනවා මම හම්බ කරපු සල්ලි දීලා මේ ගෙදර තියෙන ගෙදර කන බොන සියලු දේ ගෙනාවි. නමුත් පින්වතුනි එහෙම වුණත් ඔබේ දැන් ඔබ ගියාම මේසෙට ඇරලා තියෙනවා බත් ව්‍යංජන කැවිලි නොයෙකුත් දේවල්. මේවා හැදූ සකස් කළ බැවූ අර වගා කළ සියලු දෙනාට ඔබ පොඩ්ඩක් හෝ නැහැ. ඉතින් ඒක නිසා සමහර විටක ඔබේ අම්මා තාත්තා හරි නෝන මහත්තයා හරි සේවකයෙක් හරි උයලා හදලා ඔය තත්ත්වයට ඒ සියලු දෙනාටත් කැපකොට පින් අනුමෝදන් කරලා ඔබ ණයෙන් මිදී නිදහස් වෙන්න එක තප්පරයක් මේ පච්චවේක්ඛිතබ්බං ප්‍රත්‍යවේක්ෂා ඥානෙන් පසු විපරමින් මේක ප්‍රත්‍යවේක්ෂා කරන්න. පින් දෙන්න, පින් පවරන්න, පින් අනුමෝදන් කරන්න. ඒ නිසා මේ පැවිද්දෙක් නම් විශේෂයෙන්ම චීවර පින්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්‍ය මේ සිව්පසෙම ප්‍රත්‍ය සංවරය. මේක දෙආකාරයි. ඔබ පරිහරණය කරන්න ඕන, ඔබේ ජීවිතේ පාත්වගෙන යන්න ඔබ පින් දෙන්න ඕන. ණයෙන් මිදී නිදහස් වෙන්න දෙපැත්තක් තියෙනවා. හැම එකේම දුයි දේ නම් වදාම මේ දෙපැත්තම තේරුම් ගත්තොත් ඔබ කුසලයේ වඩා වර්ධනය වෙනවා. ඔබ තේරුම් ගන්නවා මේකෙන් මිදී නිදහස් වෙන්න, ණය වෙන්නේ නැහැ. ඒක නොකළොත්, ඒක නොදැන කළොත්, ඒක වැරදියට කළොත් මේ ජීවර පින්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ආහාර ඇඳුම් පැළඳුම් බේටෙත් හිසට වහලක් හතරෙන්ම ණය වෙන්නට පුළුවන්. බුදුහාමුදුරුව මේ හතර මතු කළාට පස්සේ සරියුත් හාමුදුරුව මේ දෙපැත්තම නැවත විග්‍රහ කළා, විස්තර කළා, පැහැදිලි කරා 122 වෙනි ඡේදයේ. ඊට පස්සේ බුදුහාමුදුරුව ඒ සරියුත් හාමුදුරුව විග්‍රහ කරපු දේ බුද්ධ භාෂිතය බවට නැවත සාදු සාදු සාරිපුත්ත සාදුකෝත්තන් සාරිපුත්ත ඉමස්සකෝ සංකිට්ඨේන වාසුතස්ස විචාරේ නැත්තම් මම මේ කෙටියෙන් කියපු දේ ඔබ විස්තර වශයෙන් විග්‍රහ කළා. බොහොම නිවැරදිව කුසලයේ වඩා වර්ධනය වෙන දේ කරන්න, අකුසලයේ වඩා වර්ධනය වෙන දේ බැහැර කරන්න කියලා කිව්වා. ඉතින් ඒක නිසා මෙතන පින පව හෝ ධානය කතාවක් නෙමෙයි. බුදුහාමුදුරුව දේශනා කළේ මේ කරුණු සියලු තැන්වලම සරියුත් හාමුදුරුවෝ විග්‍රහ කළේ කුසලයේ වඩා වර්ධනය වෙන දේ කරන්න, අකුසලයේ වඩා වර්ධනය වෙන දේ නොකරන්න. හැමහරි පිනෙන් අකුසලයේ වඩා වර්ධනය වෙන. ඔබ පින්කමක් කරලා ඉල්ලුව යද්දොත් ප්‍රාර්ථනා කරු. අර රත්තරම් බඩු දීලා හරි කොහොම හරි අර උපාසකම්මලා අර ඉල්ලනවනේ නන්දා මල්ලිකා සුමනා සුනන්දාමින් භෝග සම්පත් ධන සම්පත් රූප සම්පත් මටත් ලැබේවා උපදින දැනකදී මේවා ලැබේවා අන්න ඉල්ලනවා. අන්න අකුසලයේ වඩා වර්ධනවා. කොහොමද පිනේ? පින්කමක් කරලා ඉල්ලුවා. දෙව් මිනිස් සැප ඉල්ලුවා. මතු බුදුවන බුදුන් දකින්නට ඉල්ලුවා. ඔය ඔක්කොම අකුසලයේ වඩා වර්ධනය වෙන දේ. ධානයක් ලැබලා ධාන සැප තදස්සාදේති තන්නිකාම තදිමාසාධනය කළොත් ඒ ධානයේ මිදී නිදහස් වෙන බැරි වුණොත් ධානයනුත් අකුසලයක්, ධානය අනිංජාභි සංකාරයක් බවට පත් වෙනවා. ඒක නිසා මේ පින ධානය නෙමෙයි මෙතන කියලා තියෙන්නේ. පින ධානයත් අකුසල පැත්තටයි හැරෙන්නේ.
අද වෙනකොට වැඩියට විදියට වැඩිය විදියට පිනෙන් ඉල්ලුවොත් යද්දොත් ප්‍රාර්ථනා කළොත් යාඥා කළොත් පින්කම කරලා මට මේ මේවා ලැබෙන්න කියලා. දැන් අද වෙන විට හැම තැනකමදීම පිනෙන් යාඥා කරනවා ප්‍රාර්ථනා කරනවා ආයාචනා කරනවා අකුසලයක්. ධානය දපනවා තපනවා ධානයෙන් ආස්වාදනය කරනවා ධානයෙන් යම් ආකාරයකට මැජික් පෙන්වන්න හදනවා. ඒවත් සම්පූර්ණ අකුසල් සිතුවිලි ධානයෙන් මිදෙන්න ඕන. ධානයත් නිච්චසේ ගන්න හොඳ නෑ අනිච්චම්. ධානයත් සුඛසේ ගන්න හොඳ නෑ දුක්ඛම්. ධානයත් මමත්වයෙන් ගන්න හොඳ නෑ විපරිණාම ධම්ම. අනිච්චම් දුක්ඛම් විපරිණාම ධම්මන් තේරුම් ගත්තොත් මේ සියල්ලෙන්ම මිදී නිදහස් වෙනවා. කුසලය වඩා වර්ධනය වෙනවා. අකුසලයේ පරිහානියටපත් වෙනවා. බුදුහාමුදුරුව මේ සරියුත් හාමුදුරුවත් මේ දෙපැත්තම විග්‍රහ කළා. බුදුහාමුදුරුවත් ඒ දෙපැත්තම ඉතා පැහැදිලිව පිරිසිදුව දේශනා කළා. කුසලය වඩා වර්ධනය වන දේ කරන්න, අකුසලය වඩා වර්ධනය වන දේ නොකරන්න. අවසාන වශයෙන් සබ්බේ 120